විජය බාහු රජතුමා. අද අපි කතා කරන්නේ මහා විජය බාහු රජතුමා ගැන. මහා විජය කරන්න කලින් අපි චුට්ටක් පස්සට ගියොත්, මහා විජය බාහු රජතුමා රජ වෙන්න කලින් අපි ගත්තු අනුරාධපුරය. අනුරාධපුර යුගයේදී අවසාන පාලකයා වෙන්නේ පස්වන මිහිඳු. මේ පස්වන මිහිඳු රජතුමාගේ කාලයේ මොකද කරන්නේ? ලංකාවට ආක්‍රමණයක් ඇති වෙනවා. දකුණු ඉන්දියාවේ චෝල රාජ්‍යයෙන් ලංකාවට ආක්‍රමණයක් ඇති වෙනවා. එතකොට දකුණු ඉන්දියාවේ චෝල රාජ්‍ය පාලකයන් දෙදෙනෙකු වන පළමුණ රාජේන්ද්‍ර හා රාජකීය රජවරුන් තමයි ලංකාව ආක්‍රමණය කරන්නේ. මේ ආක්‍රමණයේ හැමෝම අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. අනුරාධපුර රාජධානිය බිඳ වැටුණාට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? අනුරාධපුර රාජධානිය විනාශ කළ මේගොල්ලන්ගේ පාලන මධ්‍යස්ථානයේ බවට මේගොල්ලෝ පොළොන්නරුව අගනගරයේ බවට පත් කරගෙන මේ චෝල වසර 70ක් ලංකාව පාලනය කරනවා. එතන මේ චෝල පාලනයේ ලංකාව මුදව ගන්නේ මහා විජය බාහු රජතුමා විසින්. මහා විජය බාහු රජතුමා මේ චෝල පාලනයේ ලංකාව මුදවගෙන පොළොන්නරුව රාජධානියේ ප්‍රථම රජතුමා බවට පත් වෙනවා. එතන මහා විජය බාහු රජතුමා ගැන කතා කරනකොට මහා විජය බාහු රජතුමාගේ පියා මහාසාමි මොග්ගල්ලාන මව ලෝකිතා දේවිය. මහා විජය බාහු රජතුමාට කුඩා කාලයේ හඳුන්වන්නේ කි? මහා විජය බාහු රජතුමා ගැන ඉගෙන ගන්නකොට වැදගත් වෙන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒ ගැන අපි බලමු. මහා වංශය පනාකඩුව තම සන්නස අඹගමු ශිලා ලිපිය. මහා විජය බාහු රජතුමාට කුඩා කාලයේ ඉඳලම උදව් උපකාර කරපු ප්‍රභූවරයෙක් හිටියා. එයා තමයි සිත් නරුබිම් බුදල්නා, නැත්නම් අපි හඳුන්වනවා එයාව බුද්ධ රාජ කියලා. කිත්ති කුමාරයාට දේශපාලන බලය ලබා ගැනීම උදෙසා මේ ප්‍රභූවරයා විසින් බොහෝ උදව් උපකාර කරලා තියෙනවා. මහා විජය බාහු රජතුමා වසර 40ක් මේ රට පාලනය කරලා තියෙනවා. එතන මම අර කලින් කිව්වා වගේ ක්‍රිස්තු වර්ෂ 1017 දී දකුණු ඉන්දියාවේ චෝල රාජ්‍යයේ පාලකයා පළමුව රාජේන්ද්‍ර මොකද කරන්නේ? ලංකාව ආක්‍රමණය කරනවා. ලංකාව ආක්‍රමණය කරනකොට ලංකාවේ පාලකයා වෙන පස්සේ මිහිඳු. මේගොල්ලෝ මොකද කරන්නේ? මිහිඳු අල්ලලා මේගොල්ලන්ගේ සිර බාරයට අරගෙන චෝල දේශයට අරන් යනවා. එතන ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1070 වෙනකන් රජරට ප්‍රදේශය පාලනය කරන්නේ චෝලයන් විසින්. එතන මේ කාලයේදී මේ චෝලයන් මොකද කරන්නේ? රුහුණේ රෝහණේ දේශීය බලය මැඩ පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රාජත්වයට උරුමකම් කියපු කුමාරවරුන් හොයලා ඒගොල්ලන්ව මරණයට පත් කිරීමට උත්සාහ කරලා තියෙනවා. එතන මේ කාලයේදී මේගොල්ලෝ රෝහණ බලය මැඩ පැවැත්වීමට උපායශීලීව කටයුතු කරනවා. ඒ කියන්නේ උපායන් කිහිපයක් අනුගමනය කරනවා. වනින් වලට පොළොන්නරුවට පලා ගිහිල්ලා වනින් වල පොළොන්නරුවේ ඉඳලා රුහුණු දේශයට පලා ගිහිල්ලා රුහුණු දේශයේ තියෙන සම්පත් විනාශ කරලා තියෙන. ඒ වගේම රුහුණු දේශී රාජ උරුමකම් කියන කුමාරවරුන්ව ඝාතනය කරලා තියෙනවා. මේ වගේ උපක්‍රම උපයෝගී කරගෙන තමයි මේගොල්ලෝ ඒ කාලේ වෙනකොට රෝහණයේ බලය මැඩ පැවැත්වීමට කටයුතු කරලා තියෙන්නේ. රජතුමා පිළිබඳව ඉගෙන ගන්න තියෙන වැදගත් මූලාශ්‍ර දක්නට ලැබෙනවා මහා වංශය පනාකඩුව තඹ සන්නස අබගමු ශිලා ලිපිය. ඊළඟට අපි බලමු මුනේ පාලකයා බවට පත් වෙන්නේ කොහොමද කියලා. විජයබාහු රජතුමාට කුඩා කාලේ ඉඳලා මගේ උදව් උපකාර කළේ බුද්ධ රාජ කියලා ප්‍රභූවරයෙක්. ඒතර මේ බුද්ධ රාජ ඇතුළු පිරිසක් විසින් තමයි විජය බාහු රජතුමාට රජකම ලබා ගන්න උදව් උපකාර කරන්නේ. මේ බුද්ධ රාජ මොකද කරන්නේ? රජකුමාරයා සහ පවුලේ රජපවුලේ උදවියට ආරක්ෂාව සපයන්නේ මේ බුද්ධ රාජ විසින්. එතකොට කිත්ති කුමාරයා දිහා අපි බලනකොට කිත්ති කුමාරට කුඩා කාලේ ඉඳලම රට බේරා ගැනීමේ අධිෂ්ඨානය යුතුව කටයුතු කළ බව අපිට පේනවා. එතකොට කොහොමහරි මේ අරමුණ ඉටු කර ගැනීමේ කිත්ති කුමාරයා ගන්නවන පළවෙනි පියවර තමයි රෝහණ දේශය අල්ලා ගැනීම. එතකොට මේ රෝහණ දේශය අල්ලා ගන්න කිත්ති කුමාරයාට බුද්ධ රාජ ඇතුළු පිරිස උදව් කරනවා. එතකොට ඒ කාලේ වෙනකොට රෝහණය පාලනය කරන්නේ කේශ ධාතු කාශ්‍යප තමයි රෝහණ දේශය පාලනය කරන්නේ. එතකොට කිත්ති කුමාරයාට රජකම ලබා ගැනීම, රෝහණයේ රජකම ලබා ගැනීමේදී කේශ ධාතු කාශ්‍යප එක්ක සටන් කිරීමට සිදු වෙනවා. කිත්ති කුමාරයා මේ සටනින් ජයග්‍රහණය කරනවා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1055 දී කතරගම පාලන මධ්‍යස්ථානය කරගෙන පළමුවන විජයබාහු රජු නමින් රජ වෙනවා. ඊළඟට අපි විජයබාහු රජතුමා චෝල බලයෙන් ලංකාව නිදහස් කරගන්නේ කොහොමද කියලා. රුහුණේ මහා විජය බාහු රජතුමා රුහුණේ බලය ලබාගෙන වැඩි කාලයක් යන්නට කලින් මොකද වෙන්නේ? මේ චෝලයන් රුහුණ ආක්‍රමණය කරනවා.
මේ චෝලයන් රුහුණ ආක්‍රමණය කරන්න හේතුවක් වෙන්නේ මේගොල්ල මහවිජය බහු රජතුමා රුහුණේ බලය අල්ලගත්තට පස්සේ මේගොල්ලන්ට ඕන වෙනවා රජුගේ බලය ස්ථාවර වීම, වැළැක්වීම සහ රජුගේ හමුදාව විනාශ කිරීම තමයි මේගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. මේ නිසා තමයි මේ චෝලිය මොකද කරන්නේ රුහුණ ආක්‍රමණය කරන්න පැමිණෙන්. එතන මේ පිළිබඳව කලින්ම දැනගත රජතුමා මොකද කරන්නේ මලේ රටට නැත්තම් මධ්‍ය කඳුකරයට පලා යනවා. මේ නිසා චෝලයන්ගේ මේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ අනුව රුහුණට පැමිණි චෝලය මොකද කරන්නේ රුහුණ කොල්ල කාලා නැවතත් පොළොන්නරුවට යනවා. පසුව නැවතත් රජතුමා මොකද කරන්නේ රුහුණට ඇවිල්ලා තමන්ගේ බලය ස්ථාවර කරගෙන චෝලයන්ට විරුද්ධව සටන් කිරීමට හමුදාවක් ගොඩනගනවා. එතකොට රජතුමාගේ මේ දේශප්‍රේමී සටන් පිළිබඳ ආරංචි වෙච්ච ජනතාව වැසියන් මොකද කරන්නේ මේ චෝලයන්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නවා. ඒත් මේ පිළිබඳව ආරංචි වෙච්ච චෝලිය මොකද කරන්නේ මුල අධිරාජ්‍යයේ රජතුමාට මේ පිළිබඳව දන්නලා විජයබාහු රජතුමාත් එක්ක සටන් කරන්න එතුමාගේ සහාය අරගෙන හමුදාවක් මෙරටට ගෙන්නා ගන්නවා. ගෙන්නා ගත්තට පස්සේ මේගොල්ල මොකද කරන්නේ පළමුවන විජයබාහු රජතුමාත් එක්ක පළමු සටන ආරම්භ කරනවා. මේ සටනේදී චෝලයන් පරාජය වෙනවා. එතකොට මේ සටනින් ජයගත් රජතුමා මොකද කරන්නේ මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන පොළොන්නරුවට ඇවිල්ලා බලය අල්ල ගන්නවා. එතකොට ඊට පස්සෙ මොකද කරන්නේ මේ පිළිබඳව ආරංචි වෙච්ච ඉන්දියාවේ චෝල අධිරාජ්‍යය නැවතත් ලංකාවේ චෝල පාලකයාට හමුදාවක් ලැබුණා. මේ අනුව ලංකාවේ චෝල පාලකයා ඒ හමුදාවේ ප්‍රයෝජනේ අරගෙන නැවතත් මහා විජයබාහු රජතුමා සමග සටන් කරනවා. මේ සටනේදී මහා විජයබාහු රජතුමා පරාජය වෙනවා. පරාජය වෙච්ච මහ විජයබාහු රජතුමා මොකද කරන්නේ මේ සටනින් පසු බසිනවා. පසු බැහැලා කෑගළු දිස්ත්‍රික්කයේ වාකිරිගල කියන ප්‍රදේශයට පසු බහිනවා. පසුව රජතුමා මොකද කරන්නේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හමුදාව ගොඩනගාගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා නාගහුල කියන ප්‍රදේශයට ගිහිල්ලා අවසන් සටන් මෙහෙයවීමට සූදානම් වෙනවා. මේ සටනින් රජතුමාට ජය හිමි වෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1070 පොළොන්නරුවේ බලය රජතුමා ලබා ගන්නවා. ඒ අනුව වසර 70ක් පුරා පැවති චෝල පාලනයේ රට මුදවගෙන රට නැවතත් එක්සේසත් කරන්න මහා විජයබාහු රජතුමාට පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු බාහු රජතුමා අවසන් සටන මෙහෙයවූ ආකාරය. මේ උගලන්ට සිතීමක් මගින් දක්නට ලැබෙන්නේ රජතුමා අවසන් සටන මෙහෙයවූ ආකාරය. මේ රතු පාට ඊතල මගින් උගලන්ට පෙන්වන්නේ මහා විජයබාහු රජතුමාගේ හමුදාව. මහා විජයබාහු රජතුමා මෙහෙයවූ ආකාරය මහා නාග හුල කියන ප්‍රදේශයේ ඉඳලා තමයි රජතුමා හමුදාව මෙහෙයුවේ. එක් හමුදාවක් මහා නාග හුලේ ඉඳලා මහා තිත්ත වරායට යවුවා. ඊළඟ හමුදාව මහා නාග හුලේ ඉඳලා මහියංගනේ හරහා පොළොන්නරුවට යවුවා. තවත් හමුදාවක් මහා නාග හුලේ කියන ස්ථානයේ ඉඳලා මාගම හරහා පොළොන්නරුවට යවනවා. මේ වගේ තුන් පැත්තකින් වටලලා තමයි පොළොන්නරුවේ සටන රජතුමා විසින් මෙහෙවල අවසන් සටන ජයග්‍රහණය කරේ. ඊළඟට අපි බලමු රජතුමාගේ විදේශ ප්‍රතිපත්ති. විජයබාහු රජතුමා මොකද කරේ අනාගතයේ චෝල ආක්‍රමණයෙන් රට බේර ගැනීම උදෙසා විදේශ රටවල් සමග වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගත්තා. ඒ වගේම චෝලයන්ට විරුද්ධ රටක් වෙච්ච පාණ්ඩ්‍ය හා කාලිංග දේශය සමග විවාහ සම්බන්ධතා පවත්වා ගත්තා. උදාහරණයක් විදිහට ගත්තොත් රජතුමාගේ සහෝදරිය මිත්තා දේවිය පාණ්ඩි කුමරයෙකුට සරණ පාවා දෙනවා. ඒ වගේම කාලිංග දේශයේ කුමාරිකාවක් වන තිලෝක සුන්දරී කියන රජකුමාරිකාව රජතුමා විවාහ කරගන්නවා. ඊළඟට බටහිර චාලුක්‍ය රාජවංශය සමග රජතුමා මිත්‍ර සම්බන්ධතා පවත්වා ගන්නවා. ඒ වගේම බුරුමයේ සමග ආගමික සම්බන්ධතා පවත්වා ගන්නවා. බුරුම රටින් මෙරට භික්ෂුන් වහන්සේලාව ගෙන්නලා උපසම්පදාව පිහිටුවනවා. එතකොට අනාගතයේදී චෝල රාජ්‍යයෙන් නැවතත් ආක්‍රමණයක් ලංකාවට එල්ල නොවෙන්න තමයි රජතුමා මේ විදිහට විදේශ සම්බන්ධතා ගොඩනගා ගත්තේ. ඊළඟට අපි ගේ ආගමික සේවාවන් මොනවාද කියලා. රජතුමා පොළොන්නරුවේ තෙමහල් දළදා මාළිගයක් ඉදි කරනවා. ශ්‍රීපාද ස්ථානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම රුහුණ අනුරාධපුරයේ ඇති වෙහෙර විහාර නැවතත් ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම උපසම්පදාව පිහිටුවනවා. ඊළඟට බලමු රජතුමා විසින් කරපු සේවාවන් මොනවාද කියලා. වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කළා. ආර්ථික සමෘද්ධිය නැවතත් ඇති කරනවා. ඒ වගේම අනුරාධපුරයේ රජමාලිකාවක් ඉදි කරනවා. ඊළඟට චෝල පාලනයේ නිස
නිසා පරිහානයට පත්වෙච්ච ලංකාවේ සාම්ප්‍රදායික පරිපාලන තන්ත්‍රය නැවතත් රජතුමා විසින් ස්ථාපිත කරනවා. ඈපා මාපා තනතුරු ඇති කළ සාම්ප්‍රදායික පරිපාලන රටාව නැවතත් රජතුමා ස්ථාපිත කරනවා. හරි, එතකොට අපි සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට කතා කරන්න තියෙන අපි අද මහා විජයබාහු රජතුමා ගැන කතා කරා. ඔහුගේ ඔහුට හුණේ බලය අල්ලගා ගැනීම, ඊට පස්සේ පොළොන්නරුවේ රජ බවට පත්වීම සහ ඔහුගේ සේවාවන් අපි කෙටියෙන් විස්තර